හෙට දිනේ සිට රජය මගින් නියම කරන ලද QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීමට තමයි සියලුම ඉන්ධන පිරුම්හල් වෙත දැනුම් දීමක් කරලා තියෙන්නේ. එම ක්‍රමවේදය ඉතාම හොඳ ක්‍රමවේදයක් කියන එක අපිට දැනට තේරලා තියෙනවා. මොකද හේතුව පසුගිය දින දවස් දින දෙක තුන අපි එය පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරාම එක සාර්ථකත්වයක් තියෙනවා කියන එක අපිට තේරෙනවා. මොකද මේ වෙනකොට රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙලා ඉන්නවා. මහා බැංකුවේ අධිපතිතුමා සඳහන් කරලා තිබුණා මාසකට ඉන්ධන ඇනෝ ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 600ක් පමණ වැය වෙනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 150යි 200ක් අතර තත්ත්වයකට ගේන්න කියලා. මෙම ක්‍රමවේදය තුළින් ඉන්ධන පරිභෝජනයේ 70%ක් පමණ අඩු වෙනවා කියන එක අපිට නිගමනය කරන්න පුළුවන්. අපි රටේ මහ ජනතාවක් හැටියට අද රට මුහුණ දීලා තියෙන මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමට මහ ජනතාවත් එයට සම්පූර්ණ සහයෝගයක් දෙන්න ඕනේ. මොකද මෙම තත්ත්වයට පත් වෙන්න රටේ සියලුම හිටපු සියලුම දේශපාලඥයන් සහ සියලුම නිලධාරීන් වගකීම ගන්න ඕනේ. මොකද නිසි කළමනාකරණයක් නොතිබිච්ච නිසා තමයි අද රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එම නිසා මෙතින් පටන්වත් අපි මෙම හරි ක්‍රමවේදයකට මෙම අපේ රට ඉදිරියට ගෙන ගොස් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සියලු දෙනාම එකඟතාවයෙන් වැඩ කරන්න ඕනේ.